ගරු මහත්තුමා මම ඔබතුමා ඒ වෙලාවේ හිටියේ නැහැ මම හිතන්නේ ඊයේ හෝ පෙරේදා දවසේ මම ප්‍රශ්නයක් මතු කරා අර නිර්වින්දන බෙහෙත් ප්‍රශ්නය නිසා දරුවෝ කීප දෙනෙකුගේ ජීවිත අහිමි වෙලා තිබෙනවා රෝහල් වල පහසුකම් අඩු වෙලා තිබෙනවා හොඳම උදාහරණය තමයි හම්බන්තොට රෝහලේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා මේ වගේ රෝහල් ගණනාවක ප්‍රශ්න තිබෙනවා මෙන්න මේ කරුණු වලට මොකද දෙන විසඳුම කියලා පොඩ්ඩක් ඔබතුමා ඉදිරිපත් කරා නම් තනේ ගරු කතානායකතුමනි පක්ෂ නායකතුමා විසින් නගන ලද ප්‍රශ්නය විශේෂයෙන්ම මේ සිදුවීම් දෙක තුනම වෙලා තිබෙන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ මේ සම්බන්ධව අද දවසේ මේ වෙනකොටත් මම හිතන්නේ අමාත්‍යාංශයට කැඳවලා තියෙනවා ඒ වෛද්‍යවරුන් සහ ඒ සම්බන්ධව ප්‍රකාශයන් සහ ඒ සම්බන්ධව ගන්නා විද්‍යාත්මක පදනමක් යටතේ ඇති වෙච්ච කරුණු සම්බන්ධව මම කෙටියෙන් මම කියනවා නම් ළමා රෝහලේ සිද්ධිය සම්බන්ධව පමණක් මම සඳහන් කරන්න ඕනේ ළමා රෝහලට මෙම නිර්වින්දන ඖෂධය ලබා දෙන්නේ නැහැ ළමයින්ට මේ නිර්වින්දන ඖෂධය පාවිච්චි කරන්නේත් නැහැ ඒ නිසා ඒ සම්බන්ධ නිර්වින්දන ඖෂධය තුලින් ඇතිවෙච්ච බාධාවක් කියන එක දරුවන්ට ඒක බලපාන්නේ නැහැ මොකද ඒක දරුවන්ට පාවිච්චි කරන්නෙම නැහැ නීතියක් නෙමෙයි නමුත් ඒ පාවිච්චි කරන්නේ නැති මොකද ඒ සංකූලතාවයන් වැඩි නිසා වැඩි හිටියන පමණයි පාවිච්චි කරන්නේ ඒ අනිත් ප්‍රශ්න සම්බන්ධව මේ වෙනකොට පරීක්ෂණයක් පවත්වනවා ඒ වගේම මේ කරුණ සම්පූර්ණයෙන්ම පෙරදෙනීය ශික්ෂණ සහ මේ රෝහලේ පමණයි සිදු වෙලා තියෙන්නේ කිසිම තැනකින් වෙන වාර්තා වෙලා නැහැ ඒ සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා ඖෂධ හිඟය සම්බන්ධව මම හිතනවා අපිට තියෙන විශාලතම ප්‍රශ්න දෙකක් එකක් තමයි ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව මාස 9ක විතර ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකක් තියෙනවා ඒක අඩු කරන්න අපි කැබිනට් මණ්ඩලයටත් ගියා විවිධ අවස්ථාවලදී කැබිනට් මණ්ඩලයෙන් ඒකට අවසර දුන්නා ඒ අතරතුරේ යම්කිසි කණ්ඩායමක් සුප්‍රීම උසාවියට ගිහින් තියෙනවා මේ විදිහේ බෙහෙත් ගෙන්වීම නතර කරන්නයි කියලා ඒ සම්බන්ධව අපිට ලොකු ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා දැන් මොකද ඒ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක අඩු කරන්න දීපේක සම්බන්ධව ඒ සම්බන්ධව සහ ඒ හදිසි අවස්ථාවලදී විශේෂයෙන්ම එන්එම්ආර්කේ ඇක්ට් එකේ 109 වගන්තියේ ඒකට ඉඩ ප්‍රස්තා සලසලා දීලා තියෙන හදිසි අවස්ථාවලදී කළ යුතු විදිය ඒ සම්බන්ධව මේ වෙනකොටත් අධිකරණයේ නඩුවක් ගොනු කරලා තියෙනවා ඇමිනිස්ටි ඉන්ටර්නැෂනල් එකත් තවත් මේ සම්බන්ධව උනන්දු කණ්ඩායමක් විසින් මම ගරු කතානායකතුමනි මේ වෙලාවයි තාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා අධිකරණය සම්බන්ධව අපේ විශාල ගරුත්වයක් තියෙනවා ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී ඒක කොහොමද ගලපගන්නේ කියන එක සමහරක් විට සමහර අධිකරණය ගන්න තීන්දුව වලින් අපිට යම්කිසි බලපෑම් ඇති වෙලා තිබෙනවා ඒ ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරන මම අධිකරණ අමාත්‍යතුමත් සමගත් මේ සම්බන්ධව කතා කළා ඒක එක හේතුවක් දෙවනි හේතුව තමයි යම්කිසි විදිහේ මුදල් වල ප්‍රශ්නකුත් මතුවලා තියෙනවා අද දෙකට මම හිතන්නේ වැඩ බලන මුදල් අමාත්‍යතුමත් ඒ කන්දත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරනවා මොකද නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට ලබා දීලා තියෙන ඒ අරම සහ ඒ සම්බන්ධව අපේ තීරණ දැඩි උනන්දුවක් ඒ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්නම් ඒ සම්බන්ධව මේ සභාවට මම ගන්නවා මොකද මම තීන්දුව කරලා තියෙනවා ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහ ගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක් හැටියට ඒ අඩුපාඩුවේ වගකීම බාර අර ගන්න වෙනවා මොන හේතු කිව්වත් ඒ නිසා ඒ තත්ත්වයේ තියෙන්නේ අද දවස තුල සම්බන්ධව අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශත් සමඟ ගරු අමාත්‍යමනි විශේෂයෙන්ම ඖෂධ හිඟය ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලියට අපි සූදානම් උදව් කරන්න අපි සම්බන්ධීකරණය වෙලා විශේෂයෙන්ම අපි යම් කාර්යභාරයක් වැඩ කරන විපක්ෂයක් හැටියට කරන්න බලාපොරොත්තු වෙනවා අර මම තවත් වැඩගත් ප්‍රශ්නයක් ඇහුවා වෛද්‍ය හිඟය කරාපිටියේ ශික්ෂණ රෝහලෙත් ඒ වගේම හම්බන්තොට රෝහලෙත්
ඒවගේම අනුරාධ හුරත් මං හිතන්න මට ලයිස්තුව කියවගෙන යන්න පුළුවන්. ඒ ඒ ප්‍රශ්නයටත් යම් කිසි සාධනීය විසඳුමක් අවශ්‍යයි. ඒ වගේම මම ඇත්තටම අර නිර්වින්දන බෙහෙත් පිළිබඳව සහ එයින් සිදුණු මරණ පිළිබඳව ඔබතුමා දුන්න පිළිතුර ගැන එච්චර සෑහීමකට පත් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඊට වැඩිය මිනිසුන්ට දැනෙන ප්‍රතිඵලදායි උත්තරයක් අපිට අවශ්‍යයි. මොකද විශේෂයෙන්ම මේ දරුවෝ මිය ගිහිල්ලා තියෙනවා. නැවත වරක් මම කියනවා ඒ දරුවන්ට නිර්වින්දන ඖෂධය පාවිච්චි කරන්නෙම නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නේ එතන ඒ නිර්වින්දන ප්‍රශ්නේට බාහිර ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. නිර්වින්දන ඖෂධය දරුවන්ට පාවිච්චි මේ හෙවිකේන් කියන ඖෂධය පාවිච්චි කරන්නෙම නැහැ. ඒ නිසා මේ ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමාට තියෙන වරම මේ අනිත් මන්ත්‍රීවරුන්ට නැහැ මේ වෙලාවේ ප්‍රශ්න අහන වෙලාවද ප්‍රශ්න අහන්න. ඒ කියන්නේ විපක්ෂ නායකතුමාට පක්ෂ නායකයෙක් හැටියට තියෙන වරම පාවිච්චි කරන්න එපා කියලා බම් ඉල්ලනවා. මොකද එතකොට මේ සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න බෑනේ. හරි. නෑ. ඔව්. Asianmirror.lk